ආයුෂ බෝ වේවා හැමෝටම. ජොබ් එකක් කරන ගමන් කරන්න පුළුවන් අමතර රැකියාවක් මොකක්ද? කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩාක් අය අහලා තිබ්බ ඒ වගේ ප්‍රශ්න. ඉතින් අද දවසේදී මට හිතුණා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. ලංකාවේ උනත් උඟාක් අය ජොබ් එකක් කරන ගමන් අමතර ජොබ් එකක් එහෙම නැත්නම් පාර්ට් ටයිම් එකක් කරන්න ට්‍රයි කරනවා. සමහර කරනවා. නමුත් කාලෙත් එක්ක අමාරුයි කරන්න කොහොමද ටයිම් එක මැනේජ් කරගෙන කරන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. අනිත් කාරණාව තමයි විශේෂයෙන් පිටරටක වැඩ කරන කෙනෙක් නම් ඒ අයටත් බොහොම අමාරු මේ ටයිමින් කියන එක. ඒ කියන්නේ කාලය හොයා ගන්න කාලය මැනේජ් කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්. ඉතින් මම යෝජනා කරනවා සාමාන්‍යයෙන් ඔයා පැය 8ක එමුනා පැය 12ක ජොබ් එකක් කරලා තවත් තැනකට ගිහින් වැඩ කරනවා කියන්නේ ඔයාට අමාරුයි. ඒ කියන්නේ තවත් ආයතනයක එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් හෝටල් එකක එහෙම නැත්නම් මොකක්hari රෙස්ටුරන්ට් එකකට එහෙම නැත්නම් මොකක්hari ඔෆිස් එකකට ගිහිල්ලා වැඩ කරනවා කියන වට එතන ටයිමින් මැනේජ් කරන්න අමාරු. නමුත් මම අද කියලා දෙන දේ ඔයගොල්ලන්ට පුළුවන් gedare damma කරන්න. ඒ තමයි විශේෂ YouTube කෙනෙක් වශයෙන් ඔයගලන්ට ඕගලන්ගේ ටයිමින් එක මැනේජ් කරගෙන ඔයගලන්ට ඕගලන්ගේ නිදහසේ වැඩ කරන්න පුළුවන්. මොකද ලංකාවේ උඟාක් අයට එකපාර සල්ලි ඕනේ. අනිවාර්යයෙන්ම YouTube වැඩක් කරනවා නම් ඔයා අද ගිහින් අද සල්ලි ඔයන්ට ලෑස්ති වෙන්න එපා. මොකද මම එහෙම කියන්නේ හොඳට මතක තියාගන්න මේ YouTube කියන මේ platform එකේ එහෙම නැත්නම් මේ platform කීපයක් තියෙනවා. ඒ අනුව ඔයගලන්ට වැඩක් කරොත් ඔයගලන්ට ඒ අම්බ වෙන දේ unlimited සීමාවක් නැහැ. විශේෂයෙන් මම ඩුබායි එනකොට මම ටිකට් එක බුක් කරනකොට මට ටිකට් එකට ඩිස්කවුන්ට් එකක් ඒවගේ තමයි ස්පෙෂල් ඔෆර් එකක් ලැබුණා මගේ ටිකට් එක. මොකද මම YouTube කෙනෙක් වශයෙන් ඒ ආයතනයේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ව ප්‍රොමෝෂන් කරලා මට ටිකට් එක සම්බන්ධයෙන් ටිකට් එක අඩුවෙන් කරගන්න පුළුවන්. ඩිජිටල් ප්ලැට්ෆෝම් යූස් කරන එහෙම නැත්නම් ඩිජිටල් ප්ලැට්ෆෝම් භාවිතය නිසා ඔයා මොනවද දැන් කරන්න කියලා ඇහුවම YouTube කෙනෙක් වශයෙන් ඒ තියෙන සැලකිලි වැඩි. ඉතින් ඒ නිසා මම කියනවා මේ අමතර වාසි තමයි මේවා. ඉතින් ඔයගලන්ට මේමයි. gedara අපි කියමුකෝ කවර් කෙනෙක් කෑම විකුණනවා නම් විශේෂයෙන් ඩුබායි ඉන්න කෙනෙක් කියලා. ඒගොල්ලන්ට පාර්ට් ටයිම් එකක් වශයෙන් ඔයා කරන කෑම ඔය එහෙම නැත්නම් ඔයා මැස් එකක් කරනවා නම් ඒ කෑම ඔයා සේල් කරන ගමන් ඔයා ඒ කෑම කාටර් විකුණන ගමන් ඔයාට පුළුවන් ඔයාට channel එකක් කරන්න. මේ කෑම කොහමද අදන්නේ? ඒ විදිහට ඔයාගේ ෆෝන් එකේ වීඩියෝ කරලා ඒ ඔඩියෝ එක ලස්සන්ට ඒ විදිහට අදාගෙන මේ වීඩියෝස් ෆෝන් එකේම එඩිට් කරලා එහෙම නැත්නම් ලොකු එඩිටින් අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් YouTube එකට අප්ලෝඩ් කරාම මුළු ලෝකෙම මේක දකිනවා. ඉතින් මේ ප්ලැට්ෆෝම් එකේ අපි දන්නවා එක channel එකක් ලංකාවේ අපේ අම්මා YouTube channel එක කලින් අප්‍රේල් මාසේ මගේ මතකයේ හැටියට ලක්ෂ 8කට එයා උපයලා තිබ්බා අප්‍රේල් මාසේ. මොකද අප්‍රේල් මාසේ කියන්නේ සිංහල අලුත් අවුරුදු මාසය. අලුත් කෑම බීම අදලා දැම්මට පස්සේ ඒවා අදන්නේ කොහොමද කියලා මිනිස්සු බලනවා. මම ඒක උදාහරණයක් වශයෙන් තමයි කිව්වේ. ඉතින් ලංකාවේ ගොඩක් යූටියුබර්ස්ලා මේ විදියට වැඩ කරන්නේ ඒගොල්ලන්ට පිස්සුවක් නිසා නෙමෙයි. නමුත් මේකෙන් යම්කිසි ඉන්කම් එකක් එන නිසා. ඒ නිසා මම යෝජනා කරනවා ඔයගලන් ඩුබායි ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා. මොකද මට මේ වීඩියෝ එක කරන්න ඕන උනේ අපේ රටේ යූටියුබර්ස්ලා එම නැත්තම් යම්කිසි දෙයක් දැනගෙන ඉන්න කට්ටිය. එහෙම නැත්නම් අපි ආනවනේ මොකක් හරි ජොබ් එකකට අමතර දෙයක් කරන්නේ කො මොකක්ද කියලා ඇහුවම ඔබ හිතනවාද මේගොල්ලන් හරියට A to Z කියයි කියලා. එහෙම නැත්නම් මේගොල්ලන් කියලා පොඩි වීඩියෝ එකක් හදලා එහෙනම් මගේ link එකෙන් එන්න මම ඕගලන්ට online මේක උගන්වනවා. ඒ නිසා මේක admission එකක් ගන්න ඒ වගේ well වටාරම් බයිලා වැඩි. ලංකාවේ උඟක් අය සමහර හරි. ඒ නිසා මම මේ කියන්නේ අත්දැකීමෙන් ඔයගොල්ලෝ යම්කිසි දෙයක් කරගන්න පුළුවන් YouTube platform එකෙන්. නමුත් හොඳට මතක තියාගන්න උඟක් අය පටන් ගන්නවා කියපු කාලේ පටන් අරගෙන සමහරක් අය නවත්තනවා. ඒ නමුත් YouTube කියන්නේ අද කරපු දේ එට වෙනකොට ප්‍රතිඵල එන දෙයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් 3% ෆැමිලිය එකේ වීඩියෝස් ලොකු දේවල් නෙමෙයි. ඒගොල්ලන්ගේ එඩිටින් ලොකු දේවල් නෙමෙයි. ඒගොල්ලන්ගේ කන්සෙප්ට් එක ලොකු දේවල් නෙමෙයි. හරිම සරලයි. අනිත් එක තමයි ඒවා ලොකුවට ඒගොල්ලන් කරන දේවලුත් නෙමෙයි. එදිනෙදා ගෙදර ඉන්න වෙලේ ඒ කියන්නේ අපි දන්න සාමාන්‍යයෙන් වස්ති ගත්තොත් වස්තිලාගේ කන්සෙප්ට් එකක් හදන කොච්චර මිලියන ගණන් ඒගොල්ලෝ වැය කරනවා. ඉතින් අනිත් යූටියුබර්ස් channel වැළුවාම නිකන් ආසයි පොළොවයි වගේ. ඉතින් මම දැන් මේ කතා කරේ 3% ෆැමිලිය එක ලොකු දෙයක් නෙමෙයි කරන්නේ. එහෙම වැඩක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වීඩියෝස් එහෙම ලොකුවට බලන්න අපිට හිතෙන්නේ නැහැ. නමුත් එක වීඩියෝ එකක් දෙකක් ඒගොල්ලන්ගේ වෛරල් වුණාට පස්සේ එතනට මිනිස්සු පිරෙනවා වැඩි. නමුත් ඒ වීඩියෝස් වල ලොකු දෙයක් නෑ අපිට බලන්න පුළුවන්. අර බලන්න ආස හිතෙන මට්ටමේ වීඩියෝස් නෑ.
මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා නමුත් මාට කියන්න ඕනේ නමුත් ඒගොල්ලන්ගේ වීඩියෝස් ඒගොල්ලන්ගේ උත්සාහය ඒගොල්ලන් අතාරින්නේ. ඉතින් ත්‍රිපොස ෆැමිලි එක වුණත් අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. හුඟක් කල් පටන් ගත්ත දෙයක් තමයි ඒගොල්ලන්ගේ වීඩියෝස් වෛරල් වෙලා විදියට යන්නේ. ඉතින් ඔයගොල්ලන් ගෙදර ඉඳලා මේ කන්සෙප්ට් එක එහෙම නැත්නම් YouTube කන්සෙප්ට් එක කරනවා නම් අපි කිමුක කවරි කෙනෙක් හැමදෙනවා එහෙම නැත්නම් මොකක් හරි ඔයගොල්ලන්ට ගෙදර ඉඳලා සමහරකට ඩුබායි ජොබ් එකක් කරන කෙනෙක් මේකට තියෙනවා යම්කිසි ටෙක්නොලොජි එකක්. ඒ කියන්නේ ඔයාට වීඩියෝ එකක් හදන්න ඇප් එකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් ඔයාලට එඩිට් කරන්න ඕනේ මොකක් හරි වීඩියෝ එකක් ෂූට් කරලා ඒකේ එඩිටින් මුකුත් අවශ්‍ය නැහැ. කෙලින්ම වීඩියෝ එක අප්ලෝඩ් කරන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. මොකද මම කියන්නේ සරලව සමහරු මේ ණය අල්ලන්න පුළුවන් දේ වටෙන් කියලා තමයි කියන්නේ. මේක එඩිට් කරන්න ඕනේ, බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඕනේ, මේකේ ක්වොලිටි එකක් ඕනේ මේක. නමුත් ඒ දේ හරි. ඒ දේ එහෙම තමයි වෙන්න ඕනේ. මොකද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා, මේකට ලෝගෝ එකක් අදලා, මේකට වීඩියෝ ක්වොලිටි එකක් දීලා එහෙම කරන්න පුළුවන්. නමුත් මේ දේවල් කරන්න ලෑස්ති වෙලා මේ දේවල් මගේ ගාව නැහැනේ කියාගෙන ඉන්න අය මම සොෆ්ට්වෙයාර්ස් ගැන දන්නේ නැහැ. මම වීඩියෝ එඩිටින් දන්නේ නැහැ. එහෙම නැත්නම් මම කොහොමද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාගන්නේ? මට කතා කරන්න බෑ. මේ දේවල් සමහරු හිතන්න පුළුවන් මේ දේවල් නිසා. නමුත් ඔයා බලන්න මම උදාහරණයක් ගන්න අපේම YouTube channel එක ලොකු ආදායමක්. අඩුම ලක්ෂ පහක වඩා ආදායමක් හොයනවානේ. ඒ ආදායම ගන්න අපේම YouTube channel එකේදී පෙන්නන්නේ අද්දක විතරයි. සමහරක් විතර උඟා, ඒ කියන්නේ ඉස්සර වීඩියෝස් වල අද්දක විතර කැම ආදන්නේ කොහොමද කියන එක පෙන්නනවා. ඉතින් දැන් වෙද්දී සෙටප් එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන් පිටරට ඉන්න කෙනෙක් නම් බ්ලොගර් කෙනෙක් විදියට ඔයාට පුළුවන් ඔයා ෂොපින් කරන්න කොහමද, ඒ තැන්වල පෙන්වන්න පුළුවන් ඔයාලට. අද මම ඇවිල්ලා ඉන්නේ මේ වගේ තැනකට, අද මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි මම ඉන්න තැන තියෙන්නේ, මම ඉන්නේ මේ වගේ සිටි එකක, ඩුබායි ජොබ් එකක් කරන්නේ කොහමද, එහෙම නැත්නම් පිටරට ජොබ් එකකට ඇවිල්ලා කොහමද ජොබ් එකක් හොයාගන්නේ, ඒ කියන කන්සෙප්ට් එකතු කරන්න පුළුවන්. විශේෂයෙන් අපි දන්නවා ලංකාවේ යූටියුබර් කෙනෙක්ට ගෙවනවට වඩා, ලංකාවේ යූටියුබර් කෙනෙක්ට ගෙවනවට වඩා ඉන්ටර්නැෂනල්, එහෙම නැත්නම් ලංකාවෙන් පිට කෙනෙකුට ගෙවන ප්‍රමාණය වැඩි. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව මේ වගේ රටවල් වල, ඇමරිකාව මේ වගේ රටවල් වල යූටියුබර්ස්ලාට ගෙවන ප්‍රමාණය වැඩි. ඉතින් ඔයා මේ වගේ රටක ඉන්නවනම් YouTube channel එකක් කරොත් ඔයාට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි. සාමාන්‍ය ලංකාවේ ඩොලර් 7 ගාන කම්ප කරනවා නම් එයාගේ views ප්‍රමාණය අනුව ඒ ප්‍රමාණයටම ඕස්ට්‍රේලියාවේ කෙනෙකුට ලැබෙනවා ඩොලර් 10කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ වගේ range එකක් තියෙනවා. නිසා මම විශ්වාස කරනවා තමන්ගෙම කම්පැනි එක, තමන් වැඩ කරන YouTube platform එක කියන්නේ ගොඩාක් හොඳ දෙයක්. නමුත් ඒක හරිම අමාරු දෙයක්. හරිම ලේසි නෑ. මොකද ඔයාට හිතෙන්න පුළුවන් subscribers 1000ක් ගන්න කොහමද? ඔයාට හිතන්න පුළුවන් මුල්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ගන්න කොහමද? ඒ හැම දෙයක්ම ඔයගලන් නිසා thank you very much කියන ගමන්, ඒකත් මතක් කරන ගමන් මේ platform එකේ විශේෂයෙන් ඉගෙන ගන්න කෙනෙක් කියමුකෝ, එයාට පුළුවන් එයාගේ subject ටික මේ YouTube platform එකට එකතු කරන්න, එයාට එක කතා කරන්න, ඒ විෂය ගැන කතා කරන්න. එහෙම නැත්නම් music කරන කෙනෙක් නම් එයාට පුළුවන් එයාගේ music instrument එකත් එක්ක එයා practice කරන දේවල් YouTube එකට upload කරන්න. එහෙම නැත්නම් ඔයා ගෙදර ඉන්න ගෘහණියක් නම් ඔයා ගෙදර කරන වැඩ ගැන, එහෙම නැත්නම් ඔයා උයන පියන දේවල් ගැන, ඔයා ළමයිගේ වැඩ ගැන, ඒ හැමදේම ඔයාලට පුළුවන් මේ YouTube platform එකට එකතු කරන්න. ඒකම මේව බලන මිනිස්සුන විශේෂයෙන් අපි කිමුකෝ ඔයා කතා කරන්නේ නැහැ. විශේෂයෙන් එක භාෂාවක්වත් කතා කරන්නේ නැතුව මේක YouTube platform එකට එකතු කරනවා කියන්නේ සාමාන්‍යයෙන් තවත් අය ඒක බලනවා වැඩි. මොකද චීන කෙනෙක්, එහෙම නැත්නම් ඇමරිකාවේ කෙනෙක්, එහෙම නැත්නම් ඉතාලිය කෙනෙක්, ඒ රටේ මිනිස්සුත් බලන්න පුළුවන් මේක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විතරයි. ඒකෝට ඒ අයට ලංකා භාෂාවෙන් විතරක් කතා කරොත් ඒ අය දන්නවා මේක මට අයිති දෙයක් නෙමෙයි, අපේ භාෂාව නෙමෙයි කියලා ස්කිප් කරන්න පුළුවන්. නමුත් ඉතින් මගේ වීඩියෝස් වලත් මම ඒකයි. ඉතින් ඒ නිසා අද මම මේ කියලා දෙන දේ අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද මේක ඕගලන් වෙන තැනකින් කෝස් එකක් වශයෙන් ගන්න දෙයක් තමයි, රහසක් තමයි මම මේ ඔයගලන්ට කියලා දෙන්නේ. ඒ නිසා මේක කියන්න
මේක අනිත්යටත් ෂයා කරලා කියන්නේ මේ දේ කරන්න. මොකද YouTube platform එකක්. comment section එකේ comment කරන්න මොනවද දැනගන්න ඕනේ. ඊට පස්සේ මම step by step ඔයගලන්ට කියලා දෙන්න. මොකද YouTube platform එක පටන් ගත්තට පස්සේ ඔයගලන්ට very easy. මොකද මේ වැඩේ කරගන්න blogger කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් ඔයා කඩයක් කරනවනේ ඒ කඩේ දේවල්, ඔයා මොකක් හරි mechanic වැඩක් කරනවනේ ඒ දේවල් ඕනම දෙයක් YouTube එකට එකතු කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කියපු දේවල් try කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට අමතර job එකක් මොකක් හරි අවශ්‍ය වෙනවා නම් නිකන් ඉන්නව නම් ගෙදරට වෙලා YouTube කෙනෙක් වශයෙන් YouTube concept එක ඔළුවට අරගෙන ඔයගලන්ට වැඩ කරන්න පුළුවන් නම් ඔයගලන්ට ගොඩාක් වටිනවා. එනනම් මම නැවතත් කියනනම් ඕනම දෙයක් ඔයගලන්ට YouTube එකට videos upload කරන්න පුළුවන්. අනිත් එක තමයි එක එක්කෙනාගේ සින්දු එහෙම නැත්නම් එක එක්කෙනා වාට කියන්නේ ඔරිජිනල් සින්දු හැම දෙයක්ම YouTube එකට එකතු කරන්න බෑ. මොකද ඒවට copyright සවදිනවා. ඒ විදිහට එක රාමුවක් තියෙනවා. ඒ රාමුව ගැන ඔයගලන්ට කාට හරි දැනගන්න ඕන නම් මම ඉදිරියේ දේ ගැනත් කතා කරනවා. ඉතින් YouTube concept එක පටන් ගන්න ඔයගලන්ට YouTube එකෙන් මේ ගැන දැනගන්න පුළුවන්. YouTube එකේ ගොඩාක් videos තියෙනවා. යම් කිසි මුදලක් ගෙවලා ඉගෙන ගන්න ඕන දේ තමයි අද මම මේ නොමිලි ඔයගලන්ට කියලා දෙන්නේ. මොකද මම මේ දේ ඔයගලන්ට කියලා දුන්නා කියලා මට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. අනිත් එක ලංකාවේ YouTube කියලා ඉන්න පොරවල් දහස් ගණන් මේගොල්ලන් ඔන්ලයින් සර්විස් එකක් ස්ටාර්ට් කරලා මෙන්න අපිට එවන්න සල්ලි එවන්න මම ඔයගලන්ට කියලා දෙන්නම් කියලා මේ YouTube එකේම තියෙන දේවල් තමයි රිපීට් කර කර උගන්වන්නේ. ඒ දේ තමයි මම ඔයගලන්ට අද මම මේ ෆ්‍රී මේ විදිහට කියලා දෙන්නේ. මොකද YouTube කෙනෙක් වශයෙන් ඔයගලන් යම් කිසි දයක් පටන් ගත්තොත් ඔයගලන්ට ඩොලර් 100ක් කියන්නේ රුපියල් ලංකාවේ ඉතින් YouTube කෙනෙක් වශයෙන් යම් කිසි දයක් පටන් ගත්තොත් ඔයගලන්ට මම ඉස්කලින් කිව්වා වගේ YouTube revenue එකෙන් යම් කිසි මුදලක් ලැබෙනවා වගේම තමයි ඔයගලන්ට යම් කිසි තැනකට ගියාට පස්සේ එතනින් ලැබෙන අමතර වාසි වැඩි. YouTube revenue එකෙන් අම්බ කරන්න පුළුවන් ඔයගලන්ට time එකක් තියෙනවනම් යම් කිසි දයක් ප්‍රොමෝට් කරලා එතනින් අම්බ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට තවත් AdSense හරහා යම් කිසි management YouTube management හරහා අම්බ කරන්න පුළුවන් අවකාශයත් වැඩි. මේ දේවල් හැම එකක්ම ඔයගලන්ට කරන්න පුළුවන් වෙන ටයිමින් එකක් ගන්නවා. ඒ කියන්නේ ඔයා YouTube blogger කෙනෙක් වශයෙන් දැන් අපි කිමුකෝ ඔයා එතන ඉඳලා පටන් ගන්නවා. මම YouTube කෙනෙක් වෙන්න ආසයි නම් ඔයාට ඔයාට පුළුවන් එතන ඉඳලා ඔයා මාකට් එකට යන ගමන්, එහෙම නැත්නම් කොයි හරි කඩේකට යන ගමන්, ඔයා shopping කරන ගමන් ඒ දේවල්, එහෙම නැත්නම් ඔයා උයනකොට ඒ දේවල් වීඩියෝ කරලා කෙලෙම YouTube එකට upload කරන්න, ඔයාගේ channel එකට නමක් අදා ගන්න. ඊට පස්සේ ඔයාට revenue එකක් ඇති වෙලා ඒකෙන් කෙලෙම ඔයාට ඔයාගේ පොකට් එකට සල්ලි අම්බ වෙනවා. ඉතින් හොඳම part time එක තමයි මේක කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා අද මේ මම කියලා දුන්න concept එක share කරන්න අනිවාර්යයෙන්ම SL සංගීත YouTube channel එක දැන්ම subscribe කරන්න, subscribe කරලා like කරලා comment කරලා share කරන්න මම ගිලේනවා.